එකක් තියෙනවා ඉතින් මුළු රාත්‍රියෙන් ප්‍රැක්ටිස් කරන එක. හැබැයි මේක මෙතනට ෆැසිලිටි එකක් නැහැ නේ එහෙම නේද? මම ඉන්න දවස්වල රාත්‍රී කාලේ මත්ක නිදි වෙලා නැහැ. මෙහෙම එක මේ මෙතන පහසුකම් නැහැ මං හිතන්නේ. එහෙමට කරාත්‍යක් හරි කවදා හරි කොයි හරි වඩින්න ඉස්සෙල්ලා මේ කියන්නේ මං ඉස්සර කරපු එකක් ඒක ඒතොර රාත්‍රියෙත් ගෙනියන හැටි ඒක. ඒතොර උදේ දෙක තුනේ ඉඳන් ඒ එන මේ මොනවාද දේවල් තියෙනවා. ප්‍රැක්ටිස් කරන් ගියාම එතකොට අර එතර නිදිමත වෙලාවල් මග අරගෙන කඩා ගන්න හැටි. ඉතින් දැන් මේ රස්සාවල් කරනවනේ එහෙම නේද? ඩේ රස්සාවල් රැත්තේව කරනවා. දැන් ඔය ෆෝස් එකම මේ මේ පැත්තට දාන ක්‍රමයක් තියෙනවා. දැන් එහෙම කරන්න ඉක්මනට සල්ලි හම්බ කරනවනේ නේද? ඒකනේ. ඉතින් ඒක ඇත්තටම ඒ දෙකම ඒ ප්‍රින්සිපල්ස් වැඩ කරනවා. පැත්තට ඒ වගේ එහෙම කරොත් රෑ දවල් මහා යෝගියෙක් වෙනවා. අරම කරාම ගිහිව අනිවාර්යෙන්ම එයා භෞතිකව තියෙනවා. ඉතින් හැබැයි ඒ කරණේවත් සිල් රැකගෙන කරන්න ලැබෙන්නේ පංචසිල්. එච්චරයි වෙදී ලොකු දෙයක් හිතන්න එපා. ඒ පුළුවන් ඉන්ද්‍රිය සංවර සිල් ඒවා ওই බුදුගුණ පරිදාලා එනර්ජි එකක් අරගෙන තමන්ගේ මොන හරි යුතුයකම් ඉෂ්ට කරන්න මම මේ කාලේ මේ විදිහට මහන්සි වෙනවා කියලා ඒක ගැටලුවක් නෙවෙයි. මහන්සි වෙන එක පිංගොතනේ හරි වටිනවා. එහෙම හැබැයි වංගෙම පොයවල් වලට සිල් ගන්න අර බෝධිසත්වන් වහන්සේ සීපත් වෙන්න මම පින්වතුනි ගිහි කාලේ සිල් ගත්තා පින්වතුනි. ඒ කියන්නේ මේ පන්සලෙත් නැතුව සමාජලාට මේ දැන් ඉන්නේ gedara ඉන්න වෙනවා. එක දවසක් 12 ලන් වෙනවා. මනඟ රුපියල් 5යි තිබ්බේ. මා යාළුවෙකුයි අපි ඒ කාලේ මන්දන පාන් කාලක් අරගෙන ඉක්මනට ගියා බීච් එකට වැල්ලවත්. ගිහලා ඉක්මනට දැන් 12 ලන් වෙනවා. ඉක්මනට ගිහලා ඒක වැලන් මේ කෑවා. කාලා ඒක මතක් වෙනකොට ලොකු සතුටක්. ඒ කියන්නේ එදා මේ අර ශික්ෂා පදේ රකින්න කියලා අර තිබ්බ පොඩි රුපියල් ගාණින් අරගෙන ටක් ගාලා බඩගින්න නිවාගෙන ඒ කරපු අවස්ථාව හරි සතුටක්. ඉතින් දැන් මේ පිංගුතන වැඩ කොච්චර තිබ්බත් හිතන්ඩ භාවනාවක් ලකුවට කරගන්න බැරි වුණත් එකපාරටම මේ අර විදියට ඒ සතර පොයක් තිනා එදාට සතරවරන් දෙවිවරු ප්‍රධාන පොයට එකතු වෙනවා මීටිමක් තියෙනවා පිංගුතන. එතකොට අනිත් වෙලට ඒකේ മന്ത്രിවරු අනිත් පොයවලට පොයට බැිනම් ළඟ දවසක් ඉරිද දවසක් හරි නිවාඩු දවසක් නැත්තම් අර රසව කරන ගමන් කරන්නේ ඇඳුම් අඳින්න ඕනේ. ඒ ශික්ෂාපද සමාදම් වෙන්න හැන්දෑවට මොනවාරි ඔරෙන්ජ් ජූස් එකක් හරි එහෙම මේ විඤ්ඤාණුකූලව ගන්න පුළුවන්. මොකද අලිගැට පෙර තියෙන එක ලික්විඩයිස් කරම ආහාරයක්ම ඒ. හැබැයි අර ශික්ෂාපදෙත් රැකිනවා. ඒ වගේ මේ කරන්න පුළුවන් බින්දදී. ඒකමා විශාල ඉක්මනට ඉක්මනට තමන්ගේ කර්මය කැපීගෙන යනවා. විශාල කුසලයක් ෂණින් ඊට පස්සේ වැඩ කරන තැන් වලට මෛත්‍රිය වඩ아가ගෙන යන පුරුදේ. කාර් එක එලවනකොට මම කිව්වා පොඩ්ඩක් රිලැක්ස් කරන ක්‍රම. චුට්ටක් එක හිත රිලැක්ස් කරන් එලවන්න ඒක පටන් ගන්න ඕනේ. ඉඳගත්තම අර රිලැක්සින් ප්‍රැක්ටිස් එක කරන්න පින්වතුනි. ඒ කියන්නේ කාර් එකේ ඩ්‍රයිව් කරන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ස්ටියරින් හිල කල්ලලා පොඩි වෙලාවක් ගන්න එකට. හැබැයි තමන්ගේ ලයිෆ් එකේ ක්වොලිටි එක ලොකු වෙනසක් කරයි ඒක. අතු ගන්න ඉස්සෙල්ලා, ඇඳුම් හොදන්න ඉස්සෙල්ලා. ටක්ටක් ගාලා වැඩ ඉවර කළා නෙමෙයි. ඒ වෙලාවේ ටුට්ටක් බලන්න මම මේක හිත සහනය වැඩෙන විදියට මම කොහොමද මේ වැඩේ කරන්නේ. හිත සහනය දෙවනු කළා නෙමෙයි පළවෙනියට තියලා මම කොහොමද කතා කරන්නේ යන්නේ එන්නේ ඒ වගේම හිතන්නේ. දුක් වෙන විදියට වැරදි හිතවිලි ගන්න සනීපය පොසිටිව් වෙන විදියට සිතවිලි ගන්න. මෙයට තව වැටෙනවා මලත් තව වැටි. මං හිතේ මේ අයගෙම දාන්නේ ගන්න බැන්නේ පිටපාති කරන් ආවේ. එතන බලමු අපි එකම ආහාර ගමු එකම තැන ඉමු. ඉතින් මොනා කන්ද පොඩ්ඩක් මට මේකදී අවුස මේකක්. එතන එකම රස්නේ විඳිනු කොහොමද? හැබැයි ස්වාමි වහන්සේට මේ අවුව වදිනවා නේද? සමහසක මෙතන නලල මෙහෙම වෙලාද? ගොඩක් අයගෙන් නෑ. ගොඩක් අයගේ නෑ. ගොඩක් අය හරි හොඳයි. ඉතින් කියන්නේ දැන් මේ මෑණියන් ගිටියක් අඩුවේ ඒක යට හිතෙන් තියනවා. අයියෝ මේ පිච්චනවා මේක. අන්නේ යට හිතෙන් අත්හැරලා යන්න ක්‍රමයක් මේ වෙලාවේ මේක
අල්ලගත්තොත් ලොකු දේවල්. දැන් හොඳයි. ඒ තියෙන්නේ ඕක කරගන්න පුළුවන් ටක් ගාලා. අන්නේ වෙලාවේ සමහරට බොස්ලා වෙන්න පුළුවන් වැඩ කරන තැන්වල රෆ් එක එක විදියට අනේ තැන්වල උනත් තමන් අතහැරලා ඒ වෙලාවේ වාසය කරලා සතිපට්ඨානය ප්‍රායෝගිකව තමන් වඩාගෙන තමන් දුකෙන් තොරව මේ ආපු ගමනේ මේ රටට උනත් ලොකු වස්තුවක් අරන් යන්නේ. හිතුවට මුදල් අරන් යනවා කියලා බලනකොට තමන් ධර්මයත් අවබෝධ කරන් ඒක මට වුණා. මන්න මුදල් අම්බ කරන්න මන් පොඩි එතකොට තාත්තලා ආවේ එකට. හැබැයි මම ධර්මයේ තමයි ලබා ගත්තේ. දැන් අපි සක්මන් කරන්න කැමතිද නැත්නම් කොහමද? ඒක මං කරන හැටි පෙන්වන්න. ඒක පාර ගන්නනේ අවු වදින වයඟට ටික වෙලාවට ඉස්සර සිසිල තිබ්බා ඒක නැති වුණා. මේ අවුවත් නැති වෙන දුක් අවස්ථා ජීවිතය ආවත් ඒක නැති වෙන අපි හොඳ අවස්ථා තිබ්බත් නැති වෙන දුකේදී හොඳ අවස්ථා මතක් වෙනවා. ඉතින් මේ එකක්වත් නැති වෙන තැනක අපි මේ ඉන්නේ. හොඳ වෙලාවට දුකක් නැති වෙනවා. නැති වෙන්නේ නැති දුකක් තියෙනවනේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් නැති වෙන හින්දා ඒකයි මේ හැම නැති වෙන සැනසී සතුටු ලෙන හින්දා ඒක දුකයි. ඒකයි මේ ලෝකේ එන්නේ දුකයි යන්නේ දුකයි. සතුටක් කියලා ආවට නැති වෙන හින්දා ඔක්කොගෙම දැන් ධානයක් වැඩුවත් සනීපෙගිනි උපේක්ෂාවේ මොනවද දැනෙන්නේ සනීපයි. හැබැයි ඒක විඥානයේ එක්ස්පීරියන්ස් එකක්. ඒකත් අනිවාර්යයෙන්ම නැතිවීමක් තියෙනවා. ඒ හින්දා තමයි ඒකත් දුක වෙන්නේ. තොර මොනවත් විඳින්නේ නැති තැන තමයි නියම සනීපේම. කියන්නේ කිසිම දෙයකට තණ්හාවක් නැති වෙන තැන. ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමතු. අටිනිස්සකෝ තණ්හක්කයෝ විරාකෝ නිරෝධෝ නිපානන්ති. සංඛාරා පරමා දුක්ඛං නිපානං පරමං සුඛං.